ප්‍රමුඛන අශෝක බෝධිරාජාරාම විහාරස්ථානයේදී අතිපූජනීය ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් පවත්වන්නට යෙදුන සුවිශේෂී ධර්මදේශනාව साधना देवत्व
එහෙනම් අපි හාමුදුරනේ අපි කෙරෙහි අනුකම්පාවෙන් යුතුව බුදුබණ දේශනා කරන්න දෙත ඉතාමත් ගෞරවණීය නැවත වතාවක් සාදු කරමු නැවතත් හඳනගා සාදු කරමු ධර්ම දේශනාවට පෙර පුංචි කාරණයක් ඔබට දැනුවත් කරන්න ඕනේ පිට්ටනිය ඕන තරම් ඉඩ තියෙනවා ඒ නිසා පින්තුන් වාඩි වෙලා බණ පිට අහන්න කොහේ හරි ඉඳ තියෙන තැන් වලින් වාඩි වෙන්න ඊළඟට ඔබ ළඟ තියෙන ජංගම දුරකථන තියෙනවනේ ධර්ම දේශනාව අවසන් වෙනකල් දුරකථනේ නිහඬ කරගන්න නිහඬව ඉන්න ඉපා බෑග් එකෙන් අරන් බලන්න ධර්ම දේශනාව අවසන් වෙනකල් දී ෆෝන් එක නිහඬ කරගන්න ඊළඟට පුංචි දරුවෝ පිටි ගමන් කෑ ගහන්න හෝ තියන්න ගත්තොත් ළඟ ඉන්න අයට බාධාවක් නොවන විදිහට දේශනාවට බාධාවක් නොවන විදිහට පොඩි අය තියාගන්න ඔය ටික මතක තියාගන්න ඊළඟට ඔබ බොහෝ වෙලාවක් ඉන්නේ නැති මමත් බෞද්ධ රූපවාහිනියේ ධර්ම දේශනාව ප්‍රතිගත කරලා එකහමාරු දෙකහමාරුට කොළඹින් පිටත් වුණා ඒ නිසා චුට්ටක් වෙලා ගියා ඉතින් එහෙමනම් අපි දේශනාව ආරම්භ කරමු හැම දිනම සාදුකාරයක් දීලා නමස්කාරය කියමු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තත්ියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන කවුරු අති ගෞරවණීය සම්බුද්ධන බෝධීන් වහන්සේ අභියස මේ විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු අද මේ ධර්ම දේශනාව වෙනුවෙන් මේ පුණ්‍ය භූමියට මේ බෝධීන් වහන්සේ අභියස ක්‍රීඩාංගණයට වැඩම කොට වදාළ අවට ප්‍රදේශයේ විහාරස්ථානයන්හි පූජනීය නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි ඔබ හැම දිනම අද මේ උතුම් පුණ්‍ය භූමියට එකතු වුණේ ධර්ම දේශනාවේ ප්‍රධානම අරමුණ මේ උතුම් විහාරස්ථානයේ පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ වන ඇකිලියගල මංගල පූජනීය නායක හාමුදුරන් වහන්සේගේ 36 වෙනි ජන්මදිනයේ දින මාර්තු මාස 24 වෙනි දිනට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් තමයි අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්නේ. සිඟුන් වහන්සේටත් වැඩමකට වදාළ පූජනීය මහා සංඝරත්නයටත් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා ආශිර්වාද කරමි. පින්තුනි අද අපිට පේනවා මේ රටේ වේගෙන් ධර්මී බැබලීමක් පේන්නේ නැද්ද ඔබට? මීට අවුරුදු 10කට 15කට එහා ගත්තොත් අපිට මාසයකට පොයේ දවසට රැයට විතරයි බණ ටිකක් අහන්න තිබෙන්නේ. ඉස්සර රජයේ ගුවන් විදුලි පොයේ දවසේ රැයට බණ කියා එච්චරයි. අද වෙනකොට පැය 24ම බණ ඇහෙනවා. ඔබ මීට අවුරුදු 15කට 20කට එහා රුවන්වැලි මහා සෑය ළඟට ගියා නම් එදා යනකොටයි අද යනකොටයි වෙනස පේන්නේ නැද්ද? අද දවසකට කප්පු කීයක් පලඳනවද බලන්න. අද දවසකට මළුවේ කී තැනක පින්කම් තියෙනවද බලන්න. රුවන්වැලි මහා සෑයට මීට අවුරුදු 10කට 15කට එහා ගත්තොත් පිච්ච මල් පූජාව විතරයි පින්කමක් හැටියට තිබ්බේ. අද වෙනකොට දාස්පිතිය මල් පූජා, වන මල් පූජා, නෙළුම් මල් පූජා, පිච්ච මල් පූජා තියෙන හැම මලකම පූජාවල් තියෙනවා. අද ලංකාවේ පුදු මේ ටික කාලයේ තුල පුදුම ප්‍රවිධීමක් පේන්න තියෙනවා. ඒකට හේතුව මේ ධර්මයේ මතු වෙන්නේ ඔබ හොඳට මතක තියාගන්න අවුරුදු 4500කට පස්සේ අපේ රටේ මේ ධර්මයේ මතු වෙලා ඉන්නේ. අනුරාධපුර යුගයේ දහස් ගණන් මහරහතන් වහන්සේලා වැඩ සිටිය කාල අහලයි. හැබැයි ඉතින් පස්සේ විතින් විත විනාශ වෙවි ඇවිල්ලා මීට අවුරුදු 400කට 500කට එහා අපේ රටවල් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණත් එක්ක අවුරුදු 400ක් විතර අපි බැට කෑවා. අධිරාජ්‍යවාදීන්ට යටත් වෙවි යටත් වෙවි මිනිස්සු යුද්ධ කර කර පුදුම දුකක් වින්දා. ඔබ අහලා ඇති ওই කාලිංග මාර්ග ඇතුළු 24,000 කැලණි විහාරේ විනාශ කරා. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි වර්ෂයේ 500ක් මහරහතන් වහන්සේලා සමග කැලණියට වැඩම කරලා ඉස්සල්ලාම කැලණි ගඟෙන් පැම් පහසු වෙලා ගොඩට වැඩම කරනකොට නාගලෝකේ නාගයන් ආරාධනයක් කරා. අනේ ස්වාමීනි අපිට වන්දනා කරන්න පූජනීය දෙයක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ කැලණි ගඟේ රළේ මුවාවන තැන සිරිපා සටහන ගම් පතුලේ තැබුවා කියලා සඳහන් වෙනවා නාගයන්ට වන්දනා කරා. හැබැයි අද අපිට ඒක හොයාගන්න නැහැ. ඉතිහාසෙ පොත්වල තිබුණාට කැලණි ගඟේ රළේ මුවාවන තැන පිහිටවපු සිරිපා සටහන අද දකින්න නැහැ. ඒකට හේතුව ඒ සිරිපා සටහන පිහිටෙවි අපිට වඳින්නද? නැහැ. නාගලෝකේ නාගයන්ගේ ඉල්ලීම මත. බුදුරජාණන් වහන්සේ පැම් පහසු වෙලා ගොඩට වැඩම කරාට පස්සේ උන්වහන්සේගේ නානකදී අපි ධර්මයේ කියන්නේ දිය සාටක ධාතුන් වහන්සේ කියලා.
බුදු කෙනෙක් පරිහරණය කරපු යමක් ඇද්ද අපි ඒකට කියන්නේ පාරිභෝගික ධාතුවක් කියන. දැන් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අපි කියන්නේ බුදුහාමුදුරන්ගේ පාත්‍රය කියන්නේ. අපි කියන්නේ පාත්‍රා ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටිය චීවරය අපි කියන්නේ චීවර ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දියගෙන ගිය භාජනය අපි කියන්නේ දබරා ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ නානකඩේ අපි කියන්නේ දිය සාටක ධාතුන් වහන්සේ. එදා අර ගඟෙන් පැන් පහසු විලා ගොඩට වැඩම කරලා ගලක් මත ඉදොඩ කැළමී ගලක් මත වැනුවා කියන. ටික වෙලාවකින් ගන්න හදනකොට ඒ ගලන්ටම පිහිටලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සාමිනී භාග්‍යතුන් වහන්සේ දිය සාටකේ ගන්න බෑනේ මේ ගලට පිහිටලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ දිය සාටකියත් මැදි කරලා චෛත්‍යයක් හදවන්න කියලා. එදා ඒගොඩ කැළණියේ සිවුරු දාගැබ නමින් චෛත්‍යයක් ඉදි වුණා කියලා ඉතිහාසෙ තියෙනවා. ඊළඟට ඔය පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණත් එක්ක කාලිංග මාග 24000ක් හමුදාවක් අරගෙන ඇවිල්ලා ඒගොඩ කැළණියේ සිවුරු දාගැබ ඉස්සලාම විනාශ කරයි කියලා. ඊළඟට විහෙර විහාර විනාශ කර කර කෙළවරක් යනකම් ලංකාවේ විහෙර විහාර ගිනි තියතිය විනාශ කරා කියලා. අනුරාධපුරේ හිටපු බෞද්ධයන් අල්ලගෙන අතපය කැපුවා කියලා. ඔහුම වුණාට පස්සේ ඔය රුවන්වැලි සෑය අතමස්ථාන ඔක්කෝම කැලෑ වෙලා ගියා. ඔබ බලන්න රුවන්වැලි මහා සෑය ගැන තියෙනවා රුවන්වැලි සෑ විහාරස්ථානේ තියෙනවා 1860 ගණන්වල. රුවන්වැලි සෑය ආයෙමත් හොයා ගන්නකොට කැලෑ වෙලා තිබිලා සම්පූර්ණයෙන් පස්කන්දක් වගේ. ඔය අටමස්ථාන සොළුස්මස්ථාන වනාන්තර බවට පත් වුණා. එතකොට දැන් අපිට ඔය මේ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබිලා ගොඩාක් කලද? ගිය පෙබරවාරි 4ට නිදහස ලැබිලා අවුරුදු කීයද? 70යි. මේ අවුරුදු 70ෙත් අපි අවුරුදු 30ක් විතර යුද්ධකින් බැට කෑවා. දැන් යුද්ධ ඉවර වෙලා අපිට අවුරුදු 10ක් 12ක් වගේ ඉන්නේ. මෙන්න මේ යුද්ධයේ අවසන් වීමත් සමග තමයි ඔය බෞද්ධයා නාලිකාවල් පැය 24ම බණ යන නාලිකාවල් පටන් ගත්තේ අපේ රටේ. සම්බුද්ධත්ව ජයන්ති ආව මතකද? අන්න එතන ඉඳන් තමයි මේ ප්‍රබෝධි පටන් ගත්තේ. ඒ නිසා මෑත කාලේ ජීවත් වෙන ඔබ බොහෝම වාසනාවන්ත පිරිසක්. මීට අවුරුදු 10කට 15කට පෙර මිය පරලොව ගිය ඔබේ ආච්චිල සීයලට අම්මල තාත්තලට මේ තරම් වාසනාවක් නැති වුණා. ඉස්සර අපේ පුංචි කාලේ බණක් ඇහුවොත් මොනවද අහපු බණ? ඒ කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජා තමයි හිටියේ. කොහෙන් කැරකුණත් ඒකට හේතුව මිනිස්සුන්ට කියවන්න පොත් නැහැ. පන්සල් වලවත් ත්‍රිපිටක පොතක් හොයාගන්න අමාරුයි. පරණ රජමහ විහාර පරණ පන්සල් වල තමයි ওই ත්‍රිපිටක පොත් ටිකක් හරි පුස්කොළ පොත් ටිකක් හරි තිබ්බේ. මෑතකදී තමයි මුළු ත්‍රිපිටකයේම ආයම සරලව පරිවර්තනය වෙලා මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය පන්සල් වලට විහෙර විහාර වලට මිනිස්සු අතට පත් වුණේ. එතකොට මේ මෑතක ඉඳන් අවුරුදු 10ක් 15ක් වගේ ඉඳන් වේගෙන් ධර්මයේ මතුවේගෙන එන රටේ අපිට පේනවා හැම තැනම මිනිස්සු පින්කම් කරන. සිය දහස් ගණන් මිනිස්සු බණහන්න රටේ එකතු වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔබ දක්ෂ වෙන්න. පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු කීයද මේ යන්නේ? 2562 දැන් මේ ලබන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගානක් ගියත් තාම මේ ලෝකේ බුද්ධ අධිෂ්ඨාන පවතිනවද නැද්ද? පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ලෝකේ පවතිනවා. උන්වහන්සේ බුද්ධ අධිෂ්ඨාන මත පිහිටවපු සිරිපා සටහන් ලෝකේ පවතිනවා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල බෝධීන් වහන්සේලා මේ ලංකා භූමියේ පවතිනවා. පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට අනාගතයේ දිහා බලනවා. තව ලෝකේ බොහෝ පින් ඇති අය අනාගතේ පහළ වෙනවා.
ඒ ආයිට බුදුරජාණන් වහන්සේව සියසින් දකින්න වාසනාව නැති වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ ඉඳන් අදිෂ්ඨානයක් කරනවා මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ මේ ප්‍රමාණයන්ගේ විසිරේවා. දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් අවුරුදු 5000ක් යනතෙක් ලෝකේ වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨානයක් පිහිටේවා. බුද්ධ අදිෂ්ඨාන මතයි ධාතුන් වහන්සේලා විසිරෙන්නේ. දැන් කකුසඳ බුදුරජාණන් වහන්සේ ධාතු විසිරෙන්න අදිෂ්ඨාන කරලා නැහැ. කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරාට පස්සේ සියලුම ධාතුන් වහන්සේලා එක කැටියට පිහිටියා කියලා. ඒක ඝනව පිහිටනවා. රන් දෙන විවර කරනකොට රත්තරන් කුට්ටියක් වගේ සියලු ධාතුන් වහන්සේලා එක කැටියට එකට පිහිටන්. කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එකම ධාතු තැන්පත් චෛත්‍යයයි කියන ලෝකෙ ඉදි කරන්න පුළුවන් වුණා. හැබැයි අපි සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අනාගතයේ දිහා බලලා ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා අදිෂ්ඨානයක් කරා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහයේ දින 7ක් මහජන ප්‍රදර්ශනයක තිබ්බා කියලා. අද නම් දවස් 7ක් නිකන් තියන්න පුළුවන් කෙනෙක් බැරුණාම බෑ. බුද්ධ අදිස්ථානයේ කියන්නේ මේ දැන් පිරිනිවන් පෑව වගේ කිසිම වෙනසක් නොවි දින 7ක් ශ්‍රී දේහයේ තිබුණා. ලක්ෂ ගණන් සැදැහැවතුන් මල් සුවඳ දුම් පූජා ද්‍රව්‍ය අරගෙන වැල නොකැඩි ඇවිල්ලා ශ්‍රී දේහයේ වන්දනා කරගත්තා කියලා. දවස් 7කට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ දේශනා කරපු ආකාරයටම සඳුන් වතුරෙන් දෝවණය කරලා සුවඳ පැන් ගල්වලා ඉස්සල්ලාම අලුත් සිවුරක් පොතනවා. ඊළඟට උඩින් කපු කුළුම් පටලයක් පෙතුවා. ආයෙමත් උඩින් අලුත් සිවුරක් පෙතුවා. ආයෙමත් කපු කුළුම් පටලයක්. ওই විදිහට සිවුරු 500කිනුත් කපු කුළුම් පටල 500කිනුත් පොතනවා. රත්තරන් වලින් සකස් කරපු රන් දෙනක් තුල තැන්පත් කරා. සඳුන් දර වලින් සකස් කරපු සඳුන් චිතකයකට නංවලා දැන් මල්ල රජදරුව 4 දෙනෙක් ජටාවල් බැඳලා සුදු අතින් සැරසිලා චිතකයේ වටා ප්‍රදක්ෂිනා කරමින් චිතකයට ගිනි දල්වන්න ලෑස්ති වුණා. ගින්න තියෙනකොටම ගින්න නිවෙනවා. මල්ල රජදරුව 8 දෙනෙක් ගිනි දල්වන්න හැදුවා ඒත් බෑ. 16 දෙනෙක් උත්සාහ කරා ඒත් බෑ. අවසානයේ මල්ල රජදරුව අහනවා ස්වාමීනි ඇයි මේ? එතන වැඩ හිටිය දිවස්ලාභීන් අතර අද තැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේ දිවසින් බලලා කියනවා රජදරුවනි දෙවියන්ගේ අදහස වෙන එකක් කිව්වා. දෙවියන් කැමති නැහැ කිව්වා චිතකෙට ගිනි දල්වන්න දැම්ම. එතකොට මල්ල රජදරුව අහනවා ස්වාමීනි ඇයි මේ චිතකෙට ගිනි දල්වන්න බැරි? දෙවියන් ඇයි අකමැති? උන්වහන්සේ දිවසින් බලලා කියනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් භික්ෂූන් පිරිවරාගෙන පාවා නුවර ඉඳන් කුසිනාරාවට වඩිනවා. ඒ වෙනකොට බුද්ධ ශාසනයේ වැඩ සිටියේ ශ්‍රේෂ්ඨතම කෙනා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට කලින් තමයි සැරියුත් මුගලන් අගසවු දෙනම පිරිනිවන් පාන්නේ. ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨම කෙනා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ කොයි වගේ කියලා අහලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ වගේමයි කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට තිබුණා කියනවා මහා පුරුෂ ලක්ෂණ 7ක්. සමහරු ඈතින් දැක්කට පස්සේ රැවටෙනවා. අන්න බුදුහාමුදුරු වඩිනවා කියලා මහා කාශ්‍යප හාමුදුරන්ට රැවටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානතෙක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මිනිස්සු අතරට වැඩි නෑ කියන බුදුහාමුදුරන්ට අගෞරවයක් වෙයි කියන හේතුව නිසා උන්වහන්සේ වැඩ සිටි කැලි මහ වනාන්තරයේ ඇතුලේ පිප්පලී ගුහාවේ තමයි බොහෝ කාලයක් තනියම වැඩ සිටි දූතාංග සමාදන් වෙලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දෙවියන්ගෙන් දැනගත්තා. උන්වහන්සේ සමාපත්තියෙන් අදිෂ්ඨාන කළ බැලුව නුවණට වැටහුණා දිවසට ඒක ඇත්ත. එදාම 500ක් භික්ෂූන් පිරිවරාගෙන කුසිනාරාවට පිටත් වෙලා එනවා.
දැන් මහා කාශ්‍යප හාමුදුරුව වඩිනකොට හිතනවා අනේ මට බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේව දකින්න බැරි වුණා. උන්වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානෙ පිරිනිවන් පාලා. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න කලින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් මට නලලි පියාගෙන වන්දනා කරන්න ලැබීවා ලැබීවා කියලා හිත හිතෙනවා. ඔය සිතුවිල්ල දකින්න දෙවියෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සිතුවිල්ල දකින්න දෙවියන් හිතකෙට ගිනි දල්වන්න දෙන්නේ නැහැ. ගින්න තියෙනකොටම දෙවියන් ගින්න නිවනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවසින් බලලා කියනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරලා තිබූ පරිදිම පිහිටියා දේවානුභවයෙන් ගිනි ඇවිලුණා කියලා සඳහන් වෙනවා. මල්ල රජදරුවන්ටවත් කිසි කෙනෙකුට ගිනි දල්වන්න ලැබුණේ නැහැ. දේවානුභවයෙන් සැනින් චිතකයට ගිනි දැල්වෙනවා. මෙහෙම ගිනි දැල්වෙනකොට එතන හිටිය ඉරුදි බල සම්පන්න මහරහතන් වහන්සේලා දෙනම ඉරුදියෙන් චිතකේ ඇතුළට යනවා ගිනි දැල් අතර. එක්කෙනෙක් තමයි සරදූ කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා ගිනි දැල් අතරින් ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගත්තා. ග්‍රීවා ධාතුන් වහන්සේ කියන්නේ බෙල්ලේ තියෙන අස්ති ධාතු හතක් තියෙනවා. ග්‍රීවා අස්ති. මේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට අරගෙන අහසින්ම වැඩම කරේ කොහෙද? ලංකාවට. මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ තුල ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරා සරදූ මහරහතන් වහන්සේ. ඊළඟට එතන වැඩ හිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් කේම මහරහතන් වහන්සේ. උන්වහන්සේත් ඉරුදීන් චිතකේ ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ වාම යටි දළදා වහන්සේ අපට ගත්තා. ඒ දළදා වහන්සේ තමයි කලින්ගු රට බ්‍රහ්මදත්ත රජුරවන්ට දීපු දළදා වහන්සේ. අද මේ වෙනකොට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්නේ. චිතකේ ගිනි දැල් අතරින් කේම මහරහතන් වහන්සේ අතට ගත්ත වාම යටි දළදා වහන්සේ අද අපේ රටේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා වගේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්නේ. අනෙක් සියලුම ධාතුන් වහන්සේලා රන් දෙනේ ඉතිරි වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනී වෙලා ඉවර වෙනකොට දේශනාවේ තියෙන්නේ අවට තිබ්බ සල් ගස්වල අතු ඉබේම චිතකේ දෙසට නැවිලා පොළොවෙන් උරාගත් ජල දහරාවන් අතු වගින් චිතකේට විහිදුනා කියලා. වැස්ස වලාහක දෙවිවරු චිතකේට වැසිය දැහැලින් සැලැස්සුවා කියලා. චිතකේ ගිනි නිවුණට පස්සේ රන් දෙන පිටින්ම තැම්පත් කරා ඇතෙක් මත තැම්පත් කරා. රන් දෙන විවර කරන්න කලින් බොහොම ලස්සනට සරසපු ඇතෙක් මත රන් දෙන තැම්පත් කරලා නගරේ පෙරහැරකින් ප්‍රදක්ෂිනා කරා. එහෙම පෙරහැරකින් ප්‍රදක්ෂිනා කරලා නගරේ මැද හදලා තිබුණා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ ලස්සන මණ්ඩපයක්. මේ මණ්ඩපේට තමයි රන් දෙන වඩම්ම ගිනාවේ ඇතෙක් පිට පෙරහැරින්. අන්න එතනදී තමයි ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා ධාතුන් වහන්සේලා රජවරු අට දෙනෙකුට සමසේ බෙදලා දෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ මත විශාලම ධාතුන් වහන්සේලා හත් නමක් ඉතිරි වෙයි. ඒ තමයි විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ. ඒ කියන්නේ නලල් සලිමි හිස්කබලි ඉදිරියෙන් තියෙන කොටස. අද මේ වෙනකොට කොහෙද වැඩ ඉන්නේ? සේරුවිල මංගල මහා චෛත්‍ය තුල වැඩ ඉන්නේ ඒ උතුම් ලලාට ධාතුන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සතර දළදා වහන්සේලා සුදු බුදු රැස් විහිදිච්ච ශ්‍රී මුඛයේ තුල සතර දළදා වහන්සේලා නොකැඩී නොබිදී නොවිසිරි ඒ ආකාරයෙන්ම ඉතිරි වුණා. මේ සතර දළදා වහන්සේලාගේ වාම යටි දළදා වහන්සේ තමයි සේම මහරහතන් වහන්සේ අතට ගන්නේ. අනිත් දළදා වහන්සේලා තුන් නමගෙන් දකුණු දළදා වහන්සේ නමක් අද මේ වෙනකොට පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍ය වැඩ ඉන්නවා. ඒ තමයි ජයසේන නාරජු නාගලෝකයට අරගෙන ගිය දළදා වහන්සේ. නාගලෝකෙන් වඩම්මගෙන ඇවිල්ලා තමයි සෝමාවතී චෛත්‍යයට ලැබුණේ. ඒ වගේම ද්‍රෝණ බමුණ ජටාවේ හංගගත් දළදා වහන්සේ අද වැඩ ඉන්නේ
දෙව්ලොව සිළු මිනිසෑයි තවත් දකුණු දළදා වහන්සේ නමක් අද දෙවියන් වන්දනා කරන. අනිත් වාම දළදා වහන්සේ ගහන්තරව දේශයට අරගෙන ගියා කියලා තියෙනවා. ඒ කියන්නේ ඉතනින් එහා ලොකු විස්තරයක් අද හොයාගන්න නැහැ. එදා ගහන්තරව කියලා දිනවල පකිස්තාන කියන රටට. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේලා තමයි අකු ධාතුන් වහන්සේලා. බෙල්ලේ ඉඳන් වම් අත දක්වා තියෙන වම් පුරහිස් අස්තියට අපි කියන වම් අකු ධාතුන් වහන්සේ. අද කොහෙද වැඩ ඉන්නේ? බඹලොව සලු මිනිසෑයේ තමයි වම් අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ. දකුණු අකු ධාතුන් වහන්සේ දෙව්ලොව තිබුණේ මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේලා වඩම්මල අනුරාධපුර තූපාරාම සෑය තැන්පත් කරලා තියෙන්නේ දකුණු අකු ධාතුන් වහන්සේ. එතකොට මේ වෙනකොට ගත්තොත් ඔන්න ඔය ධාතුන් වහන්සේලා හත්නම තමයි ලලාට ධාතුන් වහන්සේ, සතර දළදා වහන්සේලා, අකු ධාතුන් වහන්සේලා දෙනම නොකැදී නොබිඳී නොවිසිරී ඒ විදිහටම ඉතිරි වුණා. අනෙක් සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා මුම් පියලි ප්‍රමාණයට, කඩසහල් ප්‍රමාණයට, අපේට ප්‍රමාණයට පිළිලා ගියා කියලා. පින්වතුනි බුද්ධ අධිෂ්ඨානයේ තියෙන්නේ අවුරුදු 5000ක් යනතේ මේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් පවතිවා කියලා අධිෂ්ඨානයක් තියෙනවා. දැන් අදත් ඒ උතුම් ධාතුන් වහන්සේලා අවුරුදු 2500 ගානක් ගියත් දෙව් මිනිසුන්ගේ වැඳුම් ලබනවද නැද්ද? වැඳුම් ලබනවා. කාලෙන් කාලෙට මොන වගේ සතුරු උපක්‍රම ඇවිල්ලා අටමස්ථාන, සොළොස්මස්ථාන වල වැඳුණත් ආයිමත් පින්වන්තයි පහළ වෙලා ඒවා ඒ විදිහටම ගොඩ නගලා දෙව් මිනිසුන්ගේ පුද පූජා ලැබෙන මට්ටමට හදලා ගන්නවා. ඒ ධාතුන් වහන්සේලා විකින් විට ධාතු මන්දිරවල චෛත්‍යවල තැන්පත් වෙවි දෙව් මිනිසුන්ගේ වන්දනා ලබනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තව අවුරුදු 2400 ගණනක් යනකම් මොන විදිහේ ප්‍රශ්න උපක්‍රම ආවත් ඒ ධාතුන් වහන්සේලා ලෝකේ බුද්ධ අධිෂ්ඨානයෙන් වැඩ ඉන්නේ. ධාතු පරිනිර්වාණය ගැන මම කෙටියෙන් සුට්ටක් කියන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා පිරිනිවන් පෑන් තුනක් ගැන. දැන් අපිට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියපු ගමන් මතක් වෙන්නේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානෙ පිරිනිවන් පෑම. ඒ පිරිනිවන් පෑමට ධර්මයේ කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානවා කියලා. බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතයේ පළවෙනිම පිරිනිවන් පෑම තමයි ක්ලේශ පරිනිර්වාණය. කෙලෙසුන්ගේ පිරිනිවන් පෑම. ඒකට ධර්මී කියන වචනේ තමයි සෝපාදිශේෂ පරිනිර්වාණය. උපදි කියන්නේ කෙලෙස්වල. කෙලෙසුන්ගේ පිරිනිවන් පානවට කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා. එහෙමනම් බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය මතදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත්වීම අපි කියන්නේ ක්ලේශ පරිනිර්වාණය. සෝපාදිශේෂ පරිනිර්වාණයට පත්වීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා එදා සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානෙ පිරිනිවන් පෑම. ඒ පිරිනිවන් පෑමට අපි කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානවා කියලා. හැබැයි බුද්ධ ශාසනයේ ආවිෂ අවසන් වෙන්නේ ධාතු පරිනිර්වාණය සමග. ඔය ත්‍රිවිධ පරිනිර්වාණයන්ම අවසන් වෙච්ච තැන තමයි කියන විශ්වයේ බුද්ධ ශක්තිය, බුද්ධ අධිෂ්ඨාන සියල්ල අවසන් වෙලා යන තැන. එතකොට බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම් තුනෙන් දෙකක් වෙලා ඉවරයි දැන්. සෝපාදිශේෂ පරිනිර්වාණයයි අනුපාදිශේෂ පරිනිර්වාණයයි සිදුවෙලා අවසානයි. හැබැයි බුද්ධ අධිෂ්ඨානය මත සර්වඥ ධාතුන් වහන්සේලා ලෝකේ තාම දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නේ. ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන හැටි ගැන තියෙනවා ධාතු විවන්න කට්ට කතා කියලා තියෙනවා. මහා පරිනිබ්බාන අටුවා තියෙනවා. ධාතුන් වහන්සේලා ගැන සඳහන් වෙන විස්තර ගොඩාක් තියෙනවා පොත්පත් ගණනාවක. ඊවැය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙන වෙසක් පොහොයේ දවසේ ඉස්සල්ලාම ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ කොතනින්ද? පෙළහර පාන්න. රුවන්වැලි සෑය.
අදත් අනාගතයටත් වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්න එකම තැන තියෙන පූජනීයම චෛත්‍ය තමයි රුවන්වැලි සෑය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සියලුම ධාතුන් වහන්සේලාගෙන් අටෙන් එකක් එක ද්‍රෝණයක් වැඩ ඉන්නේ රුවන්වැලි සෑය. මුළු සියලුම අස්ති ධාතුන් වහන්සේලාගෙන් අටෙන් එකක් වැඩ ඉන්නේ රුවන්වැලි සෑය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙන විසක් පොයේ දවසේ රුවන්වැලි සෑය ධාතු ගර්භයේ වැඩ ඉන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා බුදුරුව මවාගෙන පෙළහර පානවා කියලා. ඔබ දන්නවා බුදු කෙනෙකුට පමනක් කළ හැකි ප්‍රාතිහාරයක් තියෙනවා. ඒ තමයි යමා මහ පෙළහර පෑම. බුද්ධ අධිෂ්ඨානෙන් ධාතුන් වහන්සේලාට සර්වඥ ධාතුන් වහන්සේලාට යමා මහ පෙළහර පාන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහොය දවසේ රුවන්වැලි සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් අහසි බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාන. ඒ ධාතු ද්‍රෝණයේ මහසි නාගදීප භූමිය හරහා දඹදිව බුද්ධගයා පුණ්‍ය භූමියට වඩිනවා කියලා. ධාතුන් වහන්සේලා සහිත බුදුරුව අහසින් බුද්ධගයා වජිනාසනේ ළඟට වැඩම කරලා අහසේ බුදුරුව වැඩ ඉන්නකොට ලලාට ධාතුන් වහන්සේ අහසින් වැඩම කරලා ඒ බුදුරුවේ නලල් තලේ පිහිටනවා පිහිටිතයි. අකු ධාතුන් වහන්සේලා දෙන මහසින් වැඩම කරලා දකුණු අකු ධාතුන් වහන්සේ වම් අකු ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ පිහිටි තැන්වල පිහිටනවා. සතර දළදා වහන්සේලා ශ්‍රී මුඛයේ පිහිටි තැන පිහිටනවා. අනෙක් සියලුම ධාතුන් වහන්සේලා අද අපි චෛත්‍යයක තැන්පත් කරලා තිබ්බත් බුදු පිළිමක තැන්පත් කරගෙන හිටියත් කරඬුවක තියාගෙන වැඳ වැඳ හිටියත් ඒ සියලු ධාතුන් වහන්සේලා ඉදාට බුද්ධ අධිෂ්ඨානයේ මත ඒ බුදුරුවේ පිහිටි තැන්වල පිහිටලා ද්‍රෝණ අටකින් යුක්ත බුද්ධ ශරීරය සම්පූර්ණයෙන් මැවෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා එකතු වෙලා බුදුරුව මැවෙනකොට ඒ බුදුරුව අහසේ ආයමත් යමා මහ පෙළහර පානවා කියලා. දේශනාවේ පෙන්නනවා ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි සතිය අවසන් දේව බමුණගේ සැකදුරු කරන්න වජිරාසනින් අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑවා. අවුරුදු 5000කට පස්සෙත් වජිරාසනීට ඉහළ අහසින් යමා මහ පෙළහර පාන. එතකොට භූමාතු දෙවියන්ගේ පටන් අපනිතා බඹලව දක්වා දෙවිවරු සාදුකාර දෙනවා. සමහරු හඬා වැළපෙනවා. අනේ මේ ලෝකෙට පහළ වෙච්ච දහම් ඇස ඉක්මනින් පිරිනිවන් පෑවා. අපිට වන්දනා කරන්න හරි ඉතිරි වෙච්ච ධාතුන් වහන්සේලාද පිරිනිවන් පානවා කියලා දෙවියන් හඬා වැළපෙමින් මල් අරගෙන අහසේ ඉඳන් මල් ඉහිනවා කියලා. හැබැයි මිනිස්සු ගැන කතාවක් නැහැ. ඒ කාලේ ඉගෙනේ තම අවුරුදු 2400 ගානක් යනකොට මනුස්ස ලෝකේ අනාගතේ මනුස්ස ලෝකේ නම් ධර්ම ගැන හිතන්න බෑ. මොකද මේ කිසිම දේශනාවක මිනිස්සු දැකලා හිත පහදවනවා කියලා කොහෙවත් නැහැ. දෙවියන් ගැන විතරයි තියෙන්නේ. ඒ බුදුරුව අහසේ යමා මහ පෙළහර පානකොට දෙව් බමුණ තමයි සාදුකාර දෙමි ඒ මල් ඉසිමින් පූජා පවත්තන්නේ. වජිරාසනේ පොළවෙන් අහසට පැන නැගලා ඒ බුදුරුව මත අහසේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ඉරියව්වේම වජිරාසනේ මත වැඩ ඉන්නකොට විශාල ගිනි ජාලාවකින් බුදුරුවත් වජිරාසනයත් අහසේ වැහෙනවා කියලා. ටික වෙලාවක් යනකොට අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි නොවී වජිරාසනය බුදුරජාණන් වහන්සේගේ අර ධාතුන් වහන්සේලාගෙන් ලැබිච්ච බුදු සිරුර අහසෙම අතුරු දහන් වෙලා යනවා. දැවිලා පිලිස්සීලා අහසෙම අතුරු දහන් වෙනවා. ආයෙමත් ඒක තමයි ධාතු පරිනිර්වාණය කියන්නේ. එතනින් පස්සේ අභයයට ප්‍රමාණීවත් සර්වඥ ධාතුන් වහන්සේ නමක් ලෝකෙ කොහෙවත් නැහැ කියන හොයන්. එතකොට අද අපිට ධාතුන් වහන්සේලා චෛත්‍ය වඳින්න තිබුණාට ඒ ධාතු පරිනිර්වාණයෙන් පස්සේ කොහෙවත් ගෞතම බුදුහාමුදුරන්ගේ කියලා අභයයට ප්‍රමාණීවත් ධාතුන් වහන්සේ නමක් ඉතිරි වෙන්නේ නැහැ. ධාතු පරිනිර්වාණය වෙනවත් සමගම බුද්ධ අධිෂ්ඨානයෙන් පිහිටපු සිරිපා සතහන් ලෝකෙින් මැකිලා යනවා කියලා. ඒව දේශනාවල තියෙනවා. එහෙනම් අපිට පේනවා දැන් ওই ටික ඔබ නිකන් හරි අහගෙන හිටියනම් ඔබට තේරෙනවා
තව අවුරුදු 2400 ගානක් යනවා ඔය කියන ධාතු පරිනිර්වාණය වෙන්න. එහෙමනම් අපිට තාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගානක් වුණා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ලෝකෙ වැඩ ඉන්නේ. ඒ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ ඒ බුද්ධත්වයට පත් වෙච්ච ජයශ්‍රී මහා බෝධියේම දක්ෂින සාකා බෝධීන් වහන්සේ අෂ්ඨඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා මේ ලෝකෙ වැඩ ඉන්නේ. එහෙමනම් අද අපිට පින් කරගන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කහා සමානයි කියන ධාතුන් වහන්සේලා දැකීම. ඇයි ඒ වෙන කාගේවත් කොටසක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේම ශ්‍රී ශරීරේ දරාගෙන වැඩ සිටිය ශාරීරික අස්ති ධාතුන් වහන්සේ නම. ඒ නිසා අද අපිට ඕන තරම් පින් කරගන්න ක්‍රම තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ පුළුවන් තරම් පින් කරගන්න. කුසල් වඩා ගන්න. අපිට පවුල් පිටින් අරගෙන නිවන් යන්න පුළුවන්ද? දැන් ඔබේ පවුලේ හැමෝම සිල් රකින්නවද? හැමෝම බණ අහනවද? නෑ, එහෙම බණ අහන්නේ නෑ. සමහර වෙලාවට ඔබ මේ බණ අහන්නවත් ඔබටත් දැන දැන දේවල් වල ඉන්න අය නැද්ද? අනේ මුණ්ඩ පිස්සු කී කී දේවල් වල ඉන්න අය නැද්ද? ඉන්නවා. අපිට හැමෝම අරගෙන නිවන් යන්න බෑ. මතක තියාගන්න යසෝදරාව පිරිනිවන් පානකොට මහ පොළොව පවා කම්පා වුණා කියලා. ඒ යසෝදරාවම කියම තාත්තා ඒ පොළොව පලාගෙනම පණ පිටින් අපායට ගියා. සුප්‍රබුද්ධ රජතුමා. තමන්ගේම එකම සහෝදරයා පොළොව පලාගෙන ගිනිදල් මතුවෙලා පණ පිටින් අපායට වැටුණා. දේවදත්ත. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ නෑදෑයෝ අතර ගත්තා කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලේ කීප දෙනෙක් අපායට වැටුනේ නැද්ද? ඒක කාට සාධාරණද? ඒ නිසා අපිට සියලු දෙනා අරගෙන නිවන් යන්න බෑ. පින් ඇති කෙනා හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ ධර්මය අල්ලන්න මහන්සි වෙන්න කියලා. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මීය දියුණු කරගන්න වීරිය වඩා. ඒ නිසා ඔබට දැන් මේ යුගයේ තුල නිතර බණ අහන්න තියෙනවා. දවසකට එක බණක් දෙකක් හරි අහන්න. අපිට පැය 24ම බණ අහන්න බෑ. හැබැයි පැය 24ම බණ යන නිසා දවසකට එක බණක් දෙකක් අහන්න පුළුවන්. විවේකයක් ලැබිච්ච දවසක බණ 3-4ක් වුණත් අහන්න පුළුවන්. දැන් සමහර අම්මලා ඉන්නවා වයසක ගිහිලා එක්කෝ එක්තැන් වෙලා රෝද පුටුවේ ඉන්නේ, වෙන කරන්න දෙයක්වත් නැහැ. උදේ ඉඳන් බණම තමයි. රෝද පුටුවේ ඉඳගෙන අර ධර්ම දේශනා දිහා බලාගෙන ඉතනම නිින්ද යනවා, නැගිට වෙනවා, ආයි බලන්නේ බණම තමයි. එහෙම බණ අහගෙන අහගෙන යනකොට කාලයක් යනකොට ධර්මී හිතට කාවදින. අර පරණ පුරුදු අකුසල් ටික ටික යටපත් වෙලා කුසල් පැත්ත බලවත් වෙනවා. ඒ නිසා ජීවිතේ වැරදි අඩුපාඩු හදාගන්න නම් බණම අහන්න පුරුදු වෙන්න. ධර්ම ශ්‍රවණයේ තරම් බාහිරින් බණ අහන්න ලැබෙන්න ඕන නිවන් දකින්න. ඒක ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ධර්මය අවබෝධ වෙන්න නම් බාහිරින් කරුණු දෙකක් තියෙන්න ඕන. ඒ තමයි කල්යාණ මිත්‍ර ඇසුරයි සත්ධර්ම ශ්‍රවණයයි. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි පිරිසිදු ධර්මය අපිට අහන්න ලැබෙන්නේ. හැබැයි කොච්චර බණ ඇහුණත් පැය 24ම බණ ගියත් ඔබ තුල තියෙන්න ඕනේ ඒ ඇසූ ධර්මයේ නුවණින් විමසීමේ හැකියාව. අහපු ධර්මයේ තමන් තුලින් විමසලා බලන්න ඕනේ. ඒකට අපි කියන යෝනිසෝ මනසිකාරය දෙනවා. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධර්මයට අනුකූලව ජීවත් වීමේ දක්ෂතාවය ඇති කරගන්න. ඔන්න ඔය කරුණු හතර ඔබට ඇති කරගන්න පුළුවන් නම් ඔබට මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම බණ අහන්න පුරුදු වෙන්න. ධර්මයේ දියුණු කරගන්න. මේ පෙරේදා අම්ම කෙනෙක් එක්කම ආවා, පිළිකාවක් හැදිච්ච අම්ම කෙනෙක්. ඒ අම්මා ඉස්කිරිතාලේ දැන් මැරෙන්න ඔන්න මෙන්න. අන්තිමටම දරුවන්ට කියපු දේ තමයි අනේ මාව හාමුදුර ළඟට එක්කම් පලයල්ලා කියලා. රජුගේ හාමුදුර ළඟට එක්කම් පලයල්ලා කියලා. ඊට පස්සේ ඉස්කිරිතාලේ මේ දොස්තරලා කියලා තියන කරන්න දෙයක් නැහැ ඉතින්. අම්මා කැමති දෙයක් කරන්න කිව්වා. මගේ ළඟට එක්කම් ආව ඇම්බියුලන්ස් එක ගෙනාවා.
ගේන කොටත් පුටුවක තියලා උස්සලා ගත්ත ඇට සැකිල්ලක් වගේ. සීලයි බෝතලෙත් එක්කෙනෙක් අතේ ඉල්ලගෙන. පුටුවක තියලා උස්සලා ගත්ත ළඟට. මේ දැන් පණයයි වගේ. හැබැයි පුදුම විදිහට හිත ශක්තිමත්. ඒ අම්මා කතා කරගන්නේ තමයි පපුව අල්ලගෙන කියනවා හාමුදුරනේ මම දැන් මැරුණා සුගතිය කියලා. මම හොඳට සද්ධාව දිනු කරගත්ත කෙනෙක් කියලා. මං කාලයක් හොඳට සීල් රැක්කා කියලා. හැම පොහේට වගේ අවුරුදු 20ක් විතර සීල් ගත්තා කියලා. දවස ගානේ බණ ඇහුවා කියෝ බණ පොත්පත් කියෙව්වා කියලා. ඒ අම්මම කියනවා හාමුදුරනේ මේ වගේ කොච්චර නම් මං කුණු වෙලා මැරිලා ඉන්නේ. මේ කුණු ශරීරේ මං අතහැරලා ඉවරයි කියලා. කියලා ඒ අම්මා දරුවන්ට කියනවා දරුවනේ බණ අහපල්ලා. මන් දිහා හරි බලලා උඹලා පින් කරපල්ලා කියලා. මං ගැන නම් උඹලා බොරුවට අඬන්න එපා කියලා. මං හොඳට පින් කරගෙන තියෙන්නේ මං කොහොමද සුගතිය කියලා. කියලා ඊට පස්සේ ඉතින් මං මරණ සතිය ගැන සුගතියේ හිත පිහිට ඕන හැටි ධර්මයේ සිහි කර ගන්න හැටි අන්තිම මොහොතේ මරණ වේදනාව තුල හිත හදා ගන්න හැටි කියලා දුන්නා. ඒ බණ ටික අහලා ඊට පස්සේ අම්මා කිව්වා අපි දැන් යන් කියලා හාමුදුරන්ට වද දෙන්න නැතුව. එහෙම කියලා අමාරුයින් දැන් ළමයින්ට කිව්වා මාව උස්සලා ගන්න කියලා. ඊට පස්සේ අත් දෙක එකතු කරලා වැඳලා කිව්වා හාමුදුරනේ එහෙනම් ගිහින් එන්නම් කියලා. එන්නම් කියලා ආයි කිව්වා නෑ හාමුදුරනේ යන්නම් කිව්වා. ආයි නම් එන්න හම්බෙන්නේ නැහැ කියලා. එහෙම කියලා ටිකක් හැරිලා අඩි දෙක තුනක් අර දරුව පුටුව පිටින් උස්සගෙන ගියාට පස්සේ ළමයින්ට කිව්වා මේ පොඩ්ඩක් හරෝ පම්පියල් පුටුව කියලා කිව්වා හාමුදුරනේ ඒ වුණාට මට හිතෙනවා කිව්වා දිව්‍ය ලෝකෙදී හරි ආර්ය වහන්සේ හම්බෙයි කියලා. බලන්න කොච්චර විශ්වාසයක්ද කියලා සුගතිය ගැන. ඒ අම්මා පහුව දාම නෑ මැරිලා. මේ අන්තිමයි කියන්නේ. දවසයි දෙකයි පණ ගියා. හැබැයි මේ පණ යන්න ඔන්න මෙන්න ඇට සැකිල්ලක් වගේ. හැබැයි බලන්න ධර්මීය දියුණු කරපු කෙනාට තියෙන හිතේ ශක්තිමත්කම බය නැහැ. ওই වගේ ගොඩාක් අය අපිට මුණ ගැහිලා තියෙනවා හොඳට බණ අහපු අය. හොඳට පින් කරපු අය. හොඳට ධර්මීය හිත පිහිටවාගෙන ධර්මීය දියුණු කරලා. ඒ අම්මා මට කියනවා හාමුදුරනේ හැම වෙලෙම දෙවිවරු පේනවා කියලා. සතරම් පාට ලස්සන දිව්‍ය විමානයක් පේනවා කියලා. බුද්ධ දේශනාවේ තියෙනවා අපි මැරෙන්න කලින් අපි මෙහි පින් කරනකොට එහි දිව්‍ය විමාන පහළ වෙනවා අපිට. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් විස්තර අහගෙන අහගෙන යනවා පින්වත් දෙවිය මේ තරම් සැප සම්පත් ලැබුණේ මොනවා කරලාද මොනවද කරපු පින්කම්. ඔහුම අහගෙන යනකොට දොළොස් යොදුනක් විශාල ලස්සන හතරම් පාට දිව්‍ය විමානයක් දැක්කා. විමානේ ළඟට ගිහිල්ලා බැලුවා ලස්සන විමානයක්. ලොකු පින් කරපු කෙනෙක් වෙන්න ඇති කියලා බැලුවා. දෙවිවරු නැහැ. විමානේ විතරක් බැබලි බැබලි තියෙනවා. එතනින් යන දේවතාවුරු පිරිසක් මුගලන් හාමුදුරන්ට කියනවා මොග්ගල්ලාණන් වහන්සේ ඔය විමානේ නම් පහළ වුණේ බරණැස නන්දිය සිටුවරයට කියලා. බරණැස නන්දිය සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ශාලාවක් හදලා සාංගීත දහනයක් දීලා ශාලාව සංඝ සතු කරලා පූජා කරනවා. එතකොට manuss ලෝකෙදී ශාලාවක් හදලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වඩම්මලා දානයක් දීලා ඒ ශාලාව සංඝ සතු කරලා පූජා කරද්දී ඒ මොහොතේම තවුතිසා දෙව්ලොව ඔහු වෙනුවෙන් දොළොස් යොදුනක් විශාල දිව්‍ය විමානයක් ඒ මොහොතේ දෙව්ලොව පහළ වෙනවා. දෙවිවරු කියනවා ස්වාමීනි ඔබ වහන්සේ manuss ලෝකෙට වැඩියහම බරණැසදී නන්දිය සිටුවරය එහෙම හදිසියෙවත් හම්බෙන්න පුළුවන්. ওই නන්දිය සිටුවරයා manuss ලෝකෙදී හම්බුනොත් ඔහුට කියන්න කියනවා අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙනවා. දෙවියන් ඔබ වෙනකම් බලාගෙන ඉන්නවා. තව තවත් පින් කරලා කුසල් වඩලා තවුතිසා දෙවියන් අතරට මෙන්න කියලා ගිහින් කියන්න කිව්වා. මහරහතන් වහන්සේ විමානේ දකින්නකොට නන්දිය කියන්නේ මැරිච්ච කෙනෙක්ද? නෑ manuss ලෝකේ ජීවත් වෙනවා. නන්දිය සිටුවරයා manuss ලෝකේ ජීවත් වෙනවා පින් කර කර. ඔහු manuss ලෝකේ ශාලාවක් හදලා දානයක් දීලා ශාලාව පූජා කරනකොටම ඔහු වෙනුවෙන් එහි විමාන පහළ වෙලා.
එහෙම විමාන පහළ වුණාට පස්සේ මරණාසන්න වෙනකොට පින් කරගත් අයට ඒ විමාන පේනවා. ඒවට ධර්මී කියන්නේ ගති නිමිති පහළ වෙනවා කියලා. උදාහරණ ඇති සමහරුන්ට දෙවිවරු පේනවා කියන මරණාසන්න කාලේ. සමහරුන්ට දිව්‍ය රත පේනවා. සමහරුන්ට පේනවා සත්තරම් පාට දිව්‍ය විමාන පේනවා. දැන් ඔබ දුටුගැමුණු රජුරෝ ගැන කොහොමද අහලා තියෙන්නේ? දුටුගැමුණු රජුරෝ කියන්නේ මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණක් සම් පදවිය ප්‍රාර්ථනා කරන කෙනා. අසංඛේය කුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන බෝධිසත්වයෙක්. දෙව්ලොවින් පහළට ආවේ මහා සෑයවල් හදලා රටේ සීසත් කළ ගෞතම බුද්ධ ශාසනයේ බබලවලා පාරමී පුරා ගන්න පහළට බැස්සේ. දුටුගැමුණු රජුරෝ රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් 13 වහන්සේලා තැන්පත් කරනවා. හතරැස් කොටුවේ වැඩක් ඉවර කරලා ධාතු ගර්භයේ වැඩක් ඉවර කරලා කොත් කැරැල්ල බැඳගෙන යද්දි තමයි මරණාසන්න වුනේ. දැන් කොත් කැරැල්ල ටිකක් බැඳගෙන යනකොට මරණාසන්න වුනා. දිගා මඩුල්ලේ හිටිය තිස්ස කුමාරයව අනුරාධපුරයට කැඳවලා රජකම දුන්නා. දීලා කිව්වා මලනුවනේ මගේ අසනීප ගැන නම් පසුතැවෙන්නේ පාටිය. මගේ හුස්ම ටික යන්න පෙර අනේ මේ මහා සෑය වැඩ ඉවර කරලා මට පේන්න සලස්සපම් මල්ලියේ කිය. අයියන්ගේ බය වෙන්නේ පා කියලා සද්ධාතිස්ස රජුරෝ ඉක්මනට චෛත්‍ය වැඩ පටන් ගත්තා. දවස් 3-4 යනකොට රාජකීය වෛද්‍යවරු කියා හිටියා රජුරුවන් මේ තප්පෙ ඉන්න ඉන්න අමාරුයි. චෛත්‍ය වැඩ නම් ඉවර කරනකම් ඉන්න එකක් නෑ කියලා. අන්තිමට මොකද කරේ ලී දඟ ගෙනහල්ලා කොත් කැරල්ල වටේට ලී තියලා බැන්දා. සුදු රෙදි ගෙනහලා කොත් කැරැල්ල වටේ සුදු රෙදි එතුවා කියන අන්තිම ටික මවල හැදුවා. හදලා ගිහින් දුටුගැමුණු රජුරවන්ට ගිහිල්ලා වැඳලා කිව්වා අයියන්ගේ මහා සෑය වැඩ අවසానයි කියලා. රජුරවන්ට නැගිට ගන්න බෑ ඇඳේ ඉඳන් සාදුකාර දීලා කිව්වා අනේ මා උස්සගෙන කලයල්ලා කියලා. ඇඳ පිටින්ම උස්සගත්තා කියන අමාත්‍යවරු ටික. රුවන්වැලි සෑය ළඟට අරගෙන එනකොට සුදු සුදුවට චෛත්‍ය බැබලෙනවා සාදුකාර දීදි චෛත්‍ය වන්දනා කරා. මල්වට උස්සන් ආවට පස්සේ කිව්වා අනේ දරුවනේ මාව ප්‍රදක්ෂිනා කරව පල්ලකේ ওই චෛත්‍ය වටේට. ඇඳ පිටින්ම උස්සගෙන චෛත්‍ය වටේට එක්කන් ගියා. මල්වේ කෙළවරකින් තියද්දි ඈතින් පේනවා දිව්‍ය විමානයක් වගේ නව මහල් පොයගයක් කළා සංඝයාට පූජා කරලා ලෝවා මහපාරේ. ඒ දිහාවට හැරිලා වැඳගත් රුවන්වැලි සෑය පැත්තට හැරිලා වැඳගෙන හිටියා. ඔබ අහලා ඇති අමාත්‍යවරේ දුවගෙන ගිහිල්ලා පින්පොත ගෙනල්ලා පින්පොත කියවන්න පටන් ගත්තා. දුරුගම රජුරුවන්ගේ පින්පොත කියවනකොට මහරහතන් වහන්සේලා අහසින් ඇවිල්ලා පිරිත් කියලා. එතකොට රජුරුවන්ට පේනවා කියනවා අහසේ දිව්‍ය රත් හයක්. දෙවියන් අහසේ පිරිලා දිව්‍ය රතවලින් අඩ ගහනවා රජතුමා ඉන්න අපේ දිව්‍ය ලෝකෙද කියලා. නෑ නෑ රජුරුව යම් කියන අපේ දිව්‍ය ලෝකෙද. අනේ රජුරුව යම් කියන අපේ දිව්‍ය ලෝකෙද. දිව්‍ය ලෝක හයේම දෙවිවරු තම තමන්ගේ දිව්‍ය ලෝක වලට අඳ ගහගෙන යනවා. ඔන්න බලන්න පින් කරගත්ත කෙනා ගෙනියන්න පොර කනවා දිව්‍යයන් පව. දැන් මහරහතන් වහන්සේලා පිළිත් කියද්දී රජුරු අතින් කිව්ව පොඩ්ඩක් කොහොම ඉන්න කිව්ව මට පිළිත් ටික අහන්න දීලා. කාටද කියන්නේ? දෙවිවරු. වටේ හිටපු අය රජුරෝ දිහා බලාගෙන හිටපු අය හිතුවා අනේ ඉතින් ඕම් පින් කරලා මරණාසන්න මොහොතේ මේ අතපය වනන්නේ මේ පිරිත් කියන්න එපා කියලා ඔය අත හොල්ලන්න. සිහි මුලා වුණා නේද කියලා සමහරු සැක කරා. එතකොට එතන වැඩ හිටියා ඉදිරියෙන්ම තේර පුත්තාබේ මහරහතන් වහන්සේ. අර දස මහා යෝධයන් අතර කෙනෙක් පස්සේ පැවිදි වෙලා රහත් වුණා. උන්වහන්සේ අවිස්ථාන කළ බැලුවා රජ්ජුරුව ගැන බොහෝ දෙනෙක් වැරදි දේවල් හිතනවා. ඉක්මනට මල් මාලා හයක් ඉල්ලගෙන අදිෂ්ඨාන කළ අහසට විසි කෙරෙව්වා. දිව්‍ය රතවල වින වෙනම දැවටේවා කියලා මල් මාලා හය අහසට විසි කරා. මේ මල් මාලා හය මහසට පැන නැගලා දිව්‍ය රතවල වින වෙනම දැවටුණා. දැන් මිනිස්සුන්ට අහස දිහා බලද්දී දෙවියන් පේන්නෙත් නැහැ, දිව්‍ය රත පේන්නෙත් නැහැ. හැබැයි අහසෙ එල්ලීලා තියෙන මල් මාලා වින වෙනම පේනවා. මිනිස්සු සාදුකාර දුන්නා කියනවා අනේ අපේ රජු එක්ක යන දෙවිවරු ඇවිල්ලා කියලා මිනිස්සු සාදුකාර දුන්නා කියලා.
එතකොට අපිට පේනවා පින් කරගත් කෙනාට මරණ මංචකයේ දෙවියන් පේනවා. බුද්ධ දේශනාව කියනවා සවැත්වර හිටියා කියන ධම්මික සිටුවරය කියලා සිටුවරේ. ඔහු මරණාසන්න වෙනකම් දෙවියන් අහසේ පිරීලා අඳ ගැහුවා කියලා. අපේ දිව්‍ය ලෝකෙට යන් අපේ දිව්‍ය ලෝකෙට යන් කියලා දෙවියන් අඳ ගැහුවා කියලා. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් පින් කරගන්න. මරණ මංචකයේ අසරණ වෙන්නේ පින් කරගත්ත කෙනා. කරුණු පහක් මතක තියාගන්න කිතියි. සුගතියක හරි උපදින්න නම් පළවෙනිම දේ තමයි සද්ධාව. හොඳට තුනුරුවන් ගැන සද්ධාවක් දිනු කරන්න. බුදු ගුණම හිතන්න. ධර්මී ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න. සුගතිය යන නම් පළවෙනිම දේ සද්ධාව. දෙවනි කාරණේ ඔබේ හිතට එකඟව අලංකව සිල් රකින්න. බොරු සිල් රැක්කොත් ඔබ අසරණ වෙනවාමයි. ඔබම කරපු දේවල් ඔබට චිත්තපටි වගේ හිතට බලවත් වෙනවා මරණ මංචකේ. ඒ නිසා හිතට එකඟව අලංකව සිල් රකින්න. තුන්වෙනි කාරණේ තමයි සුතවත්කම. බණ අහන්න. දහම් දැනුම ඇති කරගන්න. දවසකට එක බණක් දෙකක් හරි අහන්න පුරුදු වෙන්න. ඒ නිසා දහම් දැනුම ඇති කරගන්න. සුතවත් භාවය. බණ පොත්පත් කියවන්න. ධර්මයට ආස කරන්න. ධම්මකාමෝ බවං හෝති ධම්මදිස්සී පරාමෝ. ධර්මයට ආස කරන කෙනා දවසින් දවස ධර්මයේ තුල දියුණු වෙයි. ධර්මයට බැන බැනා ඉන්න අය දවසින් දවස පිරිහිලා පිරිහිලා අන්ත අසරණ වෙයි. ඒ නිසා අපිට මොන ප්‍රශ්න තිබුණත් දැන් මේ බණ අහන්න ආපු හැමෝටම ප්‍රශ්න නැද්ද ජීවිතේ? අපි කාටත් ප්‍රශ්න තියෙනවා. ගෙවල් වල ප්‍රශ්න ඇති, ජීවත් වෙන්න අමාරුකම් ඇති, දරුවන්ගේ ප්‍රශ්න ඇති, පවුල් ප්‍රශ්න ඇති, ආර්ථික අමාරුකම් ඇති, ඉන්න ගෙවල් දොරවල් වල නඩු හැබ ඇති. ඔය මොන ප්‍රශ්න තිබුණත් ලෝකේ වටිනාම දේ අපිට ලැබිලා තියෙනවා. ලෝකේ කාටවත් නැති වටිනාම සම්පත් අපිට තියෙනවා. ධාතුන් වහන්සේලා මේ තරම් අද වැඩ ඉන්න රටක් ලෝකේ නැහැ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. පෙර පිනකට අපි පුබ්බේහිත කතපුඤ්ඤත පෙර පින් ඇති බව. පතිරූප දේශ වාසෝච පුබ්බේච කතපුඤ්ඤ පෙර පිනක් නිසා තමයි පතිරූප දේශික ඉපදුනේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න මහන්සි ගන්න. බණ මහන් පින් කරා. ඊළඟ එක තමයි ත්‍යාග සම්පත්තිය. ඔබේ ශක්ති පමණින් පින් කරන්න ලොකු දේවල් ඔබට කරන්න බැරි වෙයි. හැබැයි ඔබට පුළුවන් හැටියට පින් කරන්න. ඔබට පුළුවන් හැටියට දන් දෙන්න. අනුන්ට උදව් උපකාර කරන්න, පින්කම් කරන්න. ඒ කරන පින සිහි කරලා බලවත් කරා. දැන් මම මගේ පැවිදි ජීවිතය තුළ මම දැන් ගෙවල් 13ක් හදලා තියෙනවා. බණ කියලා මට ලැබෙන එකින් කරන්නේ දුප්පත්මයි තොරතොර ගෙවල් හදන්න. රෝධ කුටු 2600 ගානක් දීලා තියෙන ආබාධිතයි. එතකොට යැපිනි මවවරුන්ට, පාසල් දරුවන්ට දස දහස් ගණන්කට උදව් කරලා තියෙනවා. මගේ ගිලන් භික්ෂු ආරාමේ දැනට ස්වාමීන් වහන්සේලා දැන් අද වෙනකොට අලුතෙන් තව කීප නමක් ඇතුළු කරා. දැන් ස්වාමීන් වහන්සේලා 35 නමක් පමණ ඉන්නවා. එක තැන්ම වෙච්ච ස්වාමීන් වහන්සේලා 18 නමක් ඉන්න එක තැන මළමුත්‍ර කරපු. ඊයේත් එක නමක් අපවත් කියලා ඊයේ ආදාහණය කරනවා. එතකොට කාත් කවුරුත් නැති හාමුදුරුවෝ ගෙනල්ලා අපි සලකන් නැත්නම් ඕන තැනකින් අපි බාරගෙන අපවත් වෙනකන් සියලු දේවල් මගේ වියදමෙන් කරමු. අපවත් වුණත් මගේ වියදමෙන්ම ආදාහණය කරමු. මේ වගේ අපේ ජීවිතේ අපි බණ විතරක් කියලා නිකන් ඉන්න පුළුවන් තරම් පින් කරගන්න. මොකද මේ ලැබිච්ච අවස්ථාව ආයි අපිට ලැබෙන එකක් නැහැ. ඒ නිසා ඔබට පුළුවන් හැටියට, මට පුළුවන් දේ මං කරනවා. ඔබට පුළුවන් හැටියට අඩු ගානේ තමන්ගේ බත්පතෙන් කොටසක් සතෙකුට හරි දන් දෙන්න පුළුවන් නම් ඒක කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි උයා පියාගත්තු ඉඳුල් වාදන ටික හොදලා විසිකරන කොට හිතන්න කියනවා. මේ ඉඳුල් වතුර ටික මහ පොළවේ ඉන්න ප්‍රාණීකට ආහාරයක් වේවා කියලා හිතන්න. ඒකත් දානමය පිනක්. කාට හරි පිනක් කරගන්න පුළුවන් වෙලාවේ පුළුවන් තරම් කාට හරි උදව්වක් උපකාරයක් කරලා පින් රැස් කරගන්න. ඒ නිසා පින තමයි අපිව රැකගන්නේ. පිනෙන් තමයි අපිට මනුස්ස ජීවිතේ ලැබුණේ. පිනෙන් තමයි අපිට බුද්ධ ශාසනය මුණගැහුණේ. නිවන් දකින්නක් පින තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගෙම බණ ඇහුවත් හැමෝම නිවන් දැක්කද? නෑ.
බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි සසර පින් කරගත් කෙනා හිමාල කන්ද යොදුන් ගණන් ඈතට පේනවා වගේ බුදු ඇසට පේනවා කියලා. නිවන් දකින්න පින නැති කෙනා අන්ධකාරي වැටෙන ඊතලී වගේ පේන්නේ නැහැ කියලා ළඟ හිටියත් පේන්නේ. දැන් අර වේරුවනේ තහා පැත්තේ කුන්ද සූකරික හිටියා කියලා. හැබැයි යොදුන් ගණන් ඈත හිටපු අය හොයාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. පින් ඇති කෙනා හොයාගෙන බුදුරජාණන් වහන්සේ ළඟටම ගිහිල්ලා ඒ අයට දහම් දෙසනවා. ඒ නිසා නිවන් දකින්නත් පින තියෙනවා. ධර්මාවබෝධය අරමුණු කරගෙන පින් කරන්න. ඊළඟ එක තමයි ප්‍රඥාව. ඔය ඉන්න ගමන් හිතන්න මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, කුණු වෙන ශරීරයක් අපිට තියෙන්නේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක් තියෙන මේවා ගැන හිතන්න. අන්න එහෙම හිතනකොට කාලයක් යනකොට ගැඹුරු ධර්මයේ නුවණින් විමසනකොට ඒවා ටික ටික වැටහෙන්න ගන්නවා. ප්‍රඥාව දියුණු කරගන්න මහන්සියක් ගන්න. ඒ නිසා සුගති යන්න නම් කරුණ පහක් පුරුදු කරන්න. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒවත් කියන්නේ සීකව. ඔය සීක බල ධර්ම පුරුදු කරගන්න. ඔබටම මේ කරුණ පහ පුරුදු කරගත්තහම තේරෙයි දැන් මම මැරෙන සුගතිය. මම නම් හොඳට පින් කරගත්ත කෙනෙක්. මං හොඳට සීල් රැකගත්ත කෙනෙක්. මං හොඳට බණ අහපු කෙනෙක්. මං හොඳට ධම් පින්කම් කරගත්තා. මං භාවනා කරගත්තා. මන් නම් මනුස්ස ලෝකෙන් යමක් කරගත්තා කියලා තමන්ට හිතෙන්නේ නැද්ද? මෙහෙම ඉඳලා කොහේරි ගප්පා කියලා හිතෙන්නේ නැද්ද? ඈ? නිකන් ওই ගෙවල් වල ඉන්නකොට එහෙම අහන්නේ නැද්ද? කට්ටියකින් විතර කට්ටිය එකතු වෙලා ඉන්නකොට එහෙම අපි මෙහෙම ඉඳලා කොහේරි ගප්පා කියලා අහන්නේ නැද්ද? අද නිකන් කීවට ගිහින් අහලා බලන්න. ගෙවල් වල ඇතිනේ කට්ටිය නේ දෙවි නාට්‍ය ටිකෙන් බලාගෙන ඉන්නයි ඉන්නවා. අනේ මුණ බණද කීකී ඉන්නවා. ආයි ගිහින් අහන්න ඔහම ඉන්න ගමන් අපි ඉතින් මෙහෙම ඔය මේ විදිහට ජීවත් වෙලා කාලා දීලා මෙහෙම ඉඳලා හදිස්සියවත් මැරුණොත් කොහේ ආයිද අප්පා කියලා නිකන් අහන්න මොනවද දෙන උත්තර කියලා බලන්න. මොනවද උත්තර? අනේ අනාපායට යන්නට. එහෙමයි නැද්ද ගෙවල් වල ඉන්නවා. අපිට අපාය හොඳයි කියලායි නැද්ද? ඈ ඉන්නවා. අපේ ගෙදර අයවා. ඔබ නිවන් දැකපන් අපිට අපාය හොඳයි කියලා. එහෙමයි ඉන්නවා. එතකොට සමහරු ඉන්නවා මෙහෙමයි. අනේ ඉන්නකම් කාලා බීලා ඉන්න ඕන එකේ පෙච්චදි. එහෙමයි නැද්ද? එහෙම අයත් ඉන්නවා. ඉන්නකම් කාලා බීලා ඉන්න ඕන එකේ කුණාට කමක් නැහැ. එහෙමයි ඉන්නවනේ. සමහරු කියන ওই මොනවා කරත් වැඩක් නැහැ ඉතින් චුති චිත තමයි. එහෙමයි නැද්ද? එහෙම කොටසකුත් ඉන්නවා. ඔය අතර ඉන්නවා කොටසක් සද්ධාව දියුණු කරපු, සීල් රැකපු, බණ භාවනා කරපු, පින් කරපු අය. ඒ අයට හිතෙනවා මම නම් දැන් මැරුණ සුගතිය. කොයි වෙලේ යාගෙන් ඇහුවත් එයා නම් කියන්නේ මම නම් දැන් මැරුණ සුගතිය. ඔබට වැඩිය මගේ ගිලන් ආරාමේ දැන් අට නමක් අපවත් වුණා පහුගිය අවුරුද්දේ. ගිහි අය මං හිතන්නේ බොහෝ පිරිසක් මගේ ඉස්සරහා පණ ගිහිල්ලා. සමහරු මරණාසන්න වෙච්ච වෙලේ අමාරු වෙලේ මට පුළුවන් නම් කීයට හරි බෑ එකට දෙකට හරි මං යන්න. සමහරු කතා කරලා කිව්වා මේ හාමුදුරනේ අම්මට අමාරුයි, ඔබ වහන්සේ ඇවිල්ලා කොහොම හරි හිත පිළිටවන්න කියලා. විවේචයක් තිබ්බොත් වෙලාවක් තිබ්බොත් මං යනවා. අපි පිරිත් කියති පණ කියයි ඉන්නේ. ධර්මයේ කියති පණ ඇදලා පණ යනයි ඉන්නේ. හැබැයි හොතට මතක තියාගන්න කාලයක් සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩපු අය අපි දැකලා තියෙන අපේ ඇස් ඉදිරි පිට බොහෝම සතුටින් වැඩගෙන පණ යනයි ඉන්නේ. ඒ අය පුදුම සතුටින් අන්තිම මොහොතේ hina වීගෙන සුගතිය ගැන කියනවා, දෙවියන් පේනවා කියනවා. මං නම් සුගතියේ කියලා පණ යනයි ඉන්නේ. එක අම්මගෙන පණ ගියා. ඒ අම්මා දරුවන්ට කිව්ව, දරුවනි උඹලා හොඳට පින් කරගනින්නලා උඹලට බුදු සරණයි කිව්ව. එහෙම බෙල්ල පැත්තකට යන්න පණ ගියා. එතකොට බලන්න ධර්මයේ දියුණු කරගත්ත කෙනාගේ ස්වභාවය. හැබැයි ධර්මයේ වඩලා නැත්නම් අන්ත අසරණයි, දහාතේ වඳිනවා. ඒ නිසා ධර්මයේ දියුණු කරා. ඉතින් එහෙමනම් පින්වතුනි අද ඔබට
ධර්ම දේශනාවේදී මුලින්ම කියපු කරුණ ටික හොඳට මතක තියාගන්න. සාරාංශයක් මතක තියාගන්න මේ විදිහට. අපේ රටේ අවුරුදු 2500 ගානක බුද්ධ ශාසනය ගැන අපි කතා කරත් විටින් විට සතුරු උපක්‍රමත් එක්ක විනාශ වෙවි යන්තම් නූලෙන් බේරි බේරි ආපු ශාසනයක් අපිට තියෙනවා. ඔබ අහලා ඇති බැමිණි පියා සාය කාලේ වෙනකොට ආමුදුරවරු පවා මරාගෙන මිනිස් කාපු මිනිස්සු හිටියා කියන අපේ රටේ. සිතුළු පවුයි 12000ක් දානි නැතුව පිරිනිවන් පෑ. තිස්ස මහරාමේ 12000ක් වික්ෂූන් දානි නැතුව පිරිනිවන් පෑ. අවුරුදු 12ක නියගයක්. ඊට පස්සේ ඔබ අහලා ඇති රාජසිංහ රජුගේ කපල කොටල වික්ෂූන් වහන්සේලා මරන්න අනතර විහෙර විහාර ගිනි තිබ්බා. ගණින්නාන්සේලා ගිහියක් ඇති වුණා කියලා අහලා ඇති. ඊට පස්සේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණය කර මේ අපිට අද මේ ධර්මයේ මතුවෙන්නේ අවුරුදු 4500කට පස්සේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තරම් බණහම් ධර්මයේ මහන් කරුණු පහක් දිනු කරගන්න. ඒ තමයි සද්ධාව, සීලවන්තකම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා. ඔය කරුණු පහ වඩා ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු කෙනා කවදා පොතන කොයි මොහොතේ මැරුණත් ඒ කාන්ති සුගති යනවා කියලා. එහෙමනම් ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ අවසන් වෙන්න පෙර සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගෙන මේ පින්වත් හැම දිනාටම උතුම් වූ ධර්මීය අවබෝධ කරගන්න සුගතිගාමීව නිවන කරාම යන්න වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද කරා. ධර්ම ශ්‍රවණින් අපි රැස් කරගත් සියලු පින සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිවීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා කියනවා. භූමාතු දෙවියන්ගේ පතන් අකනිතා බඹලව දක්වා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ උතුම් ධර්ම දේශනාවේ මූලිකම අරමුණ බවට පත් උනේ විහාරස්ථානයේ නායක මාහිමිපාණන් වහන්සේ වන පූජනීය ඇකිලියගල මංගල නායක හඳුරන් වහන්සේගේ 36 වෙනි ජන්මදිනයේ යෙදෙන 2018 මාර්තු 24 වෙනි දිනට යෙදීම වෙනුවෙන් උන්වහන්සේ සිදු කරන ශාසනික කටයුතු වෙනුවෙන් උන්වහන්සේට ආශිර්වාද කිරීමයි මේ ධර්ම දේශනාවේ අරමුණ. ඉතින් අද විශාල පිරිසක් දසදහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් එකතු වෙලා මේ බණ අහලා අපි හැම දිනම උන්වහන්සේට ආශිර්වාද කරමු. ඔබට මේ බණ ටික අහන්න පින්කම සංවිධානය කරේ පූජනීය නායක හාමුදුරන් වහන්සේගේ ඇකිලියගල මංගල හාමුදුරන් වහන්සේගේ උපන්දිනය වෙනුවෙන්. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේ සිදු කරන ශාසනික කටයුතු තව තවත් දියුණු කරගෙන උන්වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ සියලු පින උපකාර වේවා 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 කියලා ආශිර්වාද කරා. ඒ වගේම අද මේ ධර්ම දේශනාව වෙනුවෙන් වැඩම කොට වදාළ මේ ප්‍රදේශයේ නායක හාමුදුරන් වහන්සේලා පූජනීය විහාරස්ථාන ගණනාවක නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේලා සිදු කරන ශාසනික කටයුතු තව තවත් දියුණු කරගෙන උන්වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධයටම මේ සියලු පින උපකාර වේවා වේවා කියලා ආශිර්වාද කරනවා. ඔබ හැම දිනා නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන් තම තමන් සිහිපත් කරගන්න. මිය පරලොව ගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහ වහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා කියනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාව සංවිධානය කරලා තියෙන කෝසල වීරතුංග මහත්මයා එතුමා සඳහන් කරලා කියනවා ඔබ දන්නවා මම මේ වෙනකොට බක්කුල මහා සෑය නමින් විශාල චෛත්‍යයක් ඉදි කරනවා මේ ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙන්.
ඒ චෛත්‍යයට අටපිරිකර 100ක් පූජා කරන්න විවෘත කරන දවසේ එතුමන්ගේ අරමුණක් තියෙන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් කෝසල වීරතුංග මහත්මයා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ හැම දිනාටම ධර්ම දානමය පින්කම සංවිධානය කරසු. එතුමන්ගේ අහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා, ලෞකික ලෝකෝත්තර දියුණුවම සැලසේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ කරන සියලු පින් එතුමන්ටත් පාරමිතාවක් හැටියටම මේ පිනත් උපකාර වේවා වේවා කියලා ආශිර්වාද කරනවා. බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ ධර්මීය ඔබ ශ්‍රවණය කරා. විශේෂයෙන් බෞද්ධ රූපවාහිනියේ නිර්මාතෘ පූජනීය දරණාගම කුසල් ධම්මනායක මාහිමිපාණන් වහන්සේටත් අපි ආශිර්වාද කරමු. නහසී ටිකක් රෝගාතුරව වැඩ ඉන්නේ. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේට දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. දෙවියන්ගේ පිහිට රැකවරණ තුමුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ හැම දිනාටම සැලසේවා. ගන්න හිඳන හුස්ම රැල්ලක් පාසා, තබන තබන පියවරක් පාසා තුමුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරණ සැලසේවා. හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින උපකාර වේවා 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 කියලා ආශිර්වාද. ආරෝග්‍ය සම්පatti, සද්ද සම්පatti මේවච අතෝ නිපාන සම්පatti විනාපේ සමිච්ඡතේ. හැම දිනම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මෙම උතුම් වූ ධර්ම දේශනාව තෙන්න අපට සිහිණයක් කරගැනෙන ධර්ම දේශනාවක්. මෙය සර්වපකාරයෙන්ම සාර්ථක කර ගැනීමට උරදුංග අප පළාතේ විහාරස්ථානවල ලොකු හාමුදුරන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා ගෙන එනවා. ඒ වගේම රවුක්කන පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, රවුක්කන ප්‍රාදේශ සභාවේ ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට, රවුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුමා, සහකාර ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට, පින්නවල බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ රුවන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට, උඩුගම එක්සත් වීර සංගමයේ උපාලි මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට, රවුක්කන ඩිපෝ අධිකාරිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, රවුක්කන පෞද්ගලික බස් සංගමයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, බුද්ධි අධ්‍යාපන ආයතනයේ කමල්ගුරු ප්‍රවීණයන්ගේ මලල් ක්‍රීඩා සංගමයට, රවුක්කන ව්‍යාපාරික මිතුරු සංසදයට, රවුක්කන සිටි ෆ්‍රෙන්ඩ්ස් සංවිධානයට, පින්නවල පින්නලන්ද හෝටලයට, එවැගේම බෞද්ධ රූපාණිය සඳහා සහ නුවන් විදුලිය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්න විහාරස්ථ උපාසක සමිතියට, හිරු ගුවන් විදුලියේ දැන්නේන් ප්‍රචාරණ අනුග්‍රහය ලබා දුන් මංජුල රාමනායක මහතාට, සංජය කේටරින්ස් ආයතනයේ රංගන පුෂ්ප කුමාර මහතාට, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිනත් මහතාට, කැටවල ආරම්භකේ කරුණාරත්න ගායන දිසානායක ඇතුළු කැටවල පිරිසට, අප විහාරස්ථානයේ දායක සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සතර පෙරේ දායක පිරිසට ගෞරව පෝරක ස්තුතිය මානසික ප්‍රකාශ කර සිටිනවා. එවැගේම එම උතුම් වූ ධර්ම දේශනාව සර්වපකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශ්‍රමදායකත්වයෙන් මාසයක් පුරාවට අප සමග වෙහෙසුණු, එවැගේම අපේ නායක හිමියන්ගේ අවවාද අනුශාසනා සහිතව සියලු කාරණා සිදු කරපු විහාරස්ථානයේ විහාරවාසී බලල්ගොඩ සුමංගල හිමිපාණන්ට, බලල්ගොඩ මංගලසිරි පොඩි හාමුදුරන්ට, කරකුම්යායේ සද්දා මංගල පොඩි හාමුදුරන්ට, එවැගේම චින්තක බණ්ඩාර සොයුරා, කසුම් බණ්ඩාර සොයුරා, විහාරස්ථානයේ පොඩිනිල මහතා, සමීර ගුණවර්ධන සොයුරා, ජඩගම අසංග සොයුරා, වැලිගමේ අසංග සොයුරා, ලක්ෂිත ලක්ෂාන් සොයුරා, ශානිකා දිවනානේ සොයුරිය, ගායන දිසානාග සොයුරිය, රංගන පුෂ්ප කුමාර සොයුරා, ප්‍රදීප් රංගන සොයුරා, වහව රංගන සොයුරා, සුරේනි මුවන්තිකා සොයුරිය, ඉරේෂා ලක්මාල් සොයුරිය, ශශික රොක්සිල් සොයුරා, යමුනා නිර්මලි මහත්මිය, මේ අයට විශේෂ ස්තුතියක් පුදකනවා. මේ සර්වපකාරික සාර්ථක කර ගැනීමට, මේ සතර පෙරේ දායක අධිකාරීන් මේ ස්ථානෙට පැමිණීමට, එවැගේම විශේෂයෙන්ම මෙම ශබ්ද විකාශන යන්ත්‍රය ලබා දුන්න උපාලි මහතාට විශේෂ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා.